අයිබෝන් සිලෝන් ලයිෆ් YouTube channel එකට සුපුරුදු පරිදි අපි ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඔබ අප වෙත යොමු කරන ගොඩක් ප්‍රශ්න තියෙනවා මේ කාගෝ සම්බන්ධව. අන්න ඒ කාගෝ සම්බන්ධව තියෙන ප්‍රශ්න ගොඩකට පිළිතුරු ලබා ගැනීම සඳහා දෝහා කටාර වල පිහිටි ලක්සිරි කාගෝ ආයතනයට අද පැමිණියා. සී කාගෝ, එයා කාගෝ, ඩෝ ටු ඩෝ මේ ගැටලු බොහෝමයකට පිළිතුරු ලබා ගන්න අද අපි බලාපොරොත්තු වෙනවා. ආයිබෝන් ලක්සිරි කාගෝ ආයතනයේ කල්පනාකරුමව අපි YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි උතුමාමෙන් ඇවිල්ලා ඉන්නේ ඉතින් දිනපතා අපේ channel එකට බොහෝ පිටසක් යොමු කරනවා කාගෝ පිළිබඳව ගැටලු. අන්න ඒ ගැටලු පිළිබඳව ඔබතුමාගෙන් පිළිතුරු ලබා ගැනීම තමයි අද ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි දැනගන්න කැමති ඔබතුමාගෙන් මුලින්ම ලක්සිරි කාගෝ ආයතනය ගැන කතා කරලා පොඩි හැඳින්වීමක්. පළමුවෙන්ම මේ අවස්ථාව අපිට ලබා දුන්නු සිලෝන් ලයිෆ් YouTube channel ඔබතුමාලට බොහොම ස්තුතියි. ලක්සිරි සේවා කාගෝ කියන්නේ අවුරුදු 40ක පළපුරුද්දක් තිබෙන රටවල් 28ක අපි නියුජිතේ තිබෙන ලංකාවේ ප්‍රධාන ගබඩා ශාලා කියන්නේ UBB කියන බොන්ඩඩ් යාර හවුස් යාර හවුස් දෙකක් තිබෙන ඒ කොළඹ පේලිය ගොඩ හා ඒ වගේම අම්පාරවල මින්දවු ප්‍රදේශයේ අපේ ගබඩා ශාලාව තිබෙනවා. ඒ බදු බඩු මුදවා ගැනීම ස්ථානය කියලා කියනවා. ඒ ලක්සිරි සේවා ගෲප් ඔෆ් කම්පැනි එකේ කතාර ආයතනය තමයි ලක්සිරි සේවා කතාර. අපේ කතාර ආයතනය යුනිවර්සල් ෆ්‍රයිට් සර්විස් නමින් තමයි හඳුන්වන්නේ. එතන ලක්සිරි සේවා කාගෝ කතාර තමයි එකම කල්මනාකරුවේ තිබෙන එකම කාගෝ එක කතාර රාජ්‍යයේ තිබෙන එකම කාගෝ එක. ඒක විස්තරයක් කියනවා නම් එතට ලංකාව හා මේ එකම කල්මනාකරුවේ එම ප්‍රශ්නයක් වෙන විට ඒගොල්ලන්ට ලංකාවේ කම්ප්ලයින් එකක් කරුත් ඒ කම්ප්ලයින් එකක් ලබා දෙනවා. එම සම්බන්ධතාවය තිබෙන ආයතනයක් තමයි ලක්සිරි සේවා ආයතනය. මේ වෙලාවේ අපිට ලොකු ප්‍රශ්නේ තමයි දැන් මාතෘකාවල වගේ ලංකාවට කියන්නේ බඩු දාපු අය ඉන්න ගොඩක් අය. නමුත් මේ පොයින්ට් ප්‍රශ්නෙත් එක්ක ලංකාවට යන්න බැරි කියලා ගොඩක් අය මේ රටවල ඉර වෙලා ඉන්නවා. එයාලට මේ බඩු වලට ඒ කියන්නේ බඩු රිලීස් කරගන්න ක්‍රමයක් තියෙනවද? ඒ සම්බන්ධව පොඩ්ඩක් දෙන්න පුළුවන්ද? ඔව්. ඒ සම්බන්ධයෙන් ඇත්තට අපි ලෝක වාසීන් වශයෙන් අපි මුහුණ දෙල තියෙන කොරෝනා වෛරස් නිසා අපි දැන් මේ අවස්ථාවේ මෙහි සිටින අයට ලංකාවට යන්නත් බෑ, පිටරටක ඉන්න අයට ලංකාවට යන්නත් බෑ. ලංකාවේ ඉන්න අයට මෙහෙන්නත් අමාරුතාවයක් නිසා මේ ඕනම කෙනෙකුට කාගෝ එකක් වෙනක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එතකොට මේ ප්‍රශ්නය විසඳීම සඳහා අපි අලුත් හඳුන්වා දීමක් තිබෙනවා. ඒක මම මෙදහරි ඒ සම්බන්ධයෙන් විස්තරයක් දෙන්නම්. පළමුවෙන්ම දැන් කාගෝ ක්‍රමවේදය කාගෝ එක එකෙක් ලංකාවට එවුවනම් ලංකාවේ එයා කාගෝ එක ලංකාවේ ඒ ගබඩා කර්ණයට ඒක ගියා නම් ඒ කාගෝ එකට ඕනෑම කාගෝ ආයතන විශේෂයෙන් ලක්සිරි සේවා ආයතන සතිය කල් දෙනවා. සමහර සති 14 දවස් 14ක් කල් දීලා තියෙනවා. ඒ වගේම අපි ගිය මාසවල ක්‍රිය කරන්න ගිහිල්ලා සමහර කට්ටියක ගොඩාක් දවස් ඒ ගබඩා කුලි දෙවන්න සිදුවලා තියෙනවා. ඒත් අපි 75%ට ඩිස්කවුන්ට් ලබා දුන්නා. එතකොට ඒ වගේම සමහර කට්ටිය තාම ගියේ නැහැ. ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් තිබෙනවා. එතකොට ඒගොල්ලන්ට එක ක්‍රමවේදයක් තියෙනවා. ඒගොල්ලන්ට ලංකාවේ ඉන්න එකනකට ඒ කාගෝක මුදවා ගැනීම සඳහා බලවත් වෙන ලියුමක් ලබා දෙන්න පුළුවන්. ඒකට දෙන්න පුළුවන්. දීලා එහෙම ලබා ගන්නකොට තියෙන ප්‍රශ්නේ විල ආණ්ඩුවේ කස්ටම්ස් ඩියුටි එක ගෙවන්න වෙනවා. එතකොට ඒ වගේම අපි මේ අවස්ථාව තුළ යම්කිසි ආයගේම ප්‍රශ්නයක් එනකොට අපි ක්‍රමවේද දෙකක් යූස් කරනවා. ඒගොල්ලන්ගේ ඒගොල්ලන් දාලා තියෙන බඩු මොනවද කියලා අපි විස්තරය අරගෙන ඒගොල්ලන්ට අපි දෙනවා ඒගොල්ලන්ට ඇඩ්වයිස් එකක්. එක්කෝ ඔයගොල්ලෝ
gift cargo වශයෙන් ලංකාවේ ක්‍රිය කරගන්න ක්‍රමවේදයක් හදලා නැත්නම් අපි ඇඩ්වයිස් කරන එකකට පොඩක් ඉවසලා බලන්න. අපි අපේ ලක්ෂිරි සේවා ආයතනයේ වශයෙන් තිබෙන ගබඩා කූලිය වට ෆ්‍රී කරලා දෙන්න. නැත්නම් අපි ඩිස්කවුන්ට් කරලා දෙන්න. ඔවා යනකම් ඉවසන්න කියලා අවස්ථාවක් හදලා දෙනවා. මට මම හිතනවා මේක සම්බන්ධයෙන් හරි විස්තර කර කාගෝ සම්බන්ධයෙන් විස්තරයක් ලබා දුන්නොත් ඒකේ මේ විස්තරය ඔක්කොම අපි අපේ ලෝකයේ සිටින ඕනම පිටරටක ජීවත් වෙන අයට කොහොමද කාගෝ එවන ක්‍රමවේදයේ පොඩ්ඩක් මම හඳුන්වලා දුන්නොත් හොඳයි කියලා සිතනවා. මම හිතන මේ ප්‍රශ්න ඔබතර තියෙනවා. කාගෝ කියන්නේ දැන් කාගෝ වල තියෙනවා පර්සනල් ඇසට් කාගෝ කියලා එකකුත් තියෙනවා බිස්නස් කාගෝ කියලා එකකුත් තියෙනවා. අපි කරන්නේ පර්සනල් ඇසට් කාගෝ. පෞද්ගලික පුද්ගලයන්ගේ පිටරටක ජීවත් වෙන එක්කෙනෙකුට එවන තියෙන ක්‍රමවේදය. ඒතර පර්සනල් ඇසට් කාගෝ එක එවනකොට ඒකේ එවන අපි පාවිච්චි කරන මාර්ගය තමයි සී කාගෝ එයා කාගෝ කියලා බෙදන්නේ. සීකාගෝ කියන්නේ මුහුදු මාර්ගයේ අපි එවන ක්‍රමවේදය තමයි සීකාගෝ කියන්නේ. යාකාගෝ කියන්නේ හස් මාර්ගයෙන් ගෝල් මාර්ගයෙන් එවන කාගෝ ක්‍රමවේදය අපි යාකාගෝ කියලා කියනවා. මේක එවන ක්‍රමවේදය. ඒක එවන්න රූල් තුනක් තියෙනවා. ඒක නීති තුනක් තියෙනවා. එකෙක් මෙහි ඉඳලා තමුන්ගේ පේසන් එකට කාගෝ එවනවා නම් එකක් තමයි විශේෂයෙන් UPB කාගෝ කියලා කියනවා. UPB කාගෝ කියලා කියන්නේ එකෙක් තමුන්ගේ પાස්පෝර්ට් හෝල්ඩර් කෙනෙක් එයාගේ પાස්පෝර්ට් විස්තරේ එයා කාගෝට මෙහි දාලා එයා ලංකාවේ අපේ ගවඩාකට ගිහිල්ලා එයා ක්‍රිය කරන කාගෝ එක තමයි UPB කාගෝ කියලා කියනවා. ඒකත් එයාට තියෙන විශේෂය කිව්ලා අපේ ලංකාවේ ආණ්ඩුව විසින් පිටරටක ජීවත් වෙන ඕනම කෙනෙකුට අවුරුද්ද එයා කම්ප්ලීටඩ් වුණා නම් යාට ඩොලර් 1000ක ඩියුටි අලවන්ස් එකක් ලැබෙනවා. ඩොලර් 1000. එතන මේ ඩොලර් 1000ට සමාන වෙලාවට එතට ඒ කස්ටම් ඔෆිසර්ලා විසින් ගොඩක් චාන්ස් දෙනවා. උදාහරණයට යා එක සෝෆා සෙට් එකක්, එක ෆ්‍රිජ් එකක්, එක ටීවී එකක්, එක වොෂින් මැෂින් එකක් ඒ වගේ එක එක ಜಾති තමන්ගේ විදරට අවශ්‍ය දේ දෙම් ගන්නකොට සමාන වෙලාවට ඒක කල්කියුලේට් කරනකොට ඩොලර් 1000ට වැඩියෙන් තියෙයි. ඒ ආණ්ඩුවක් අර පිටරට ජීවත් වෙන මිනිසුන්ට සහනයක් වශයෙන් ඒ chance එක ලබා දෙනවා. ඒ සිස්ටම් එකකට තමයි UPB කාගෝ කියලා කියන්නේ. gift cargo කියන්නේ මෙහි ඉඳලා අපේ ලංකාවේ ඉන්න එකෙකුට කාගෝ එක එවලා එයා ඇවිල්ලා අපේ කලම්බු හරි නින්ද ඌර් වල හරි තියෙන වෙහස එකේ ඇවිල්ලා ඒ අර ship කියන එක නම් මෙහි ඉඳලා කරන එක නා අන්සයිනි මෙහි ඉඳලා ගන්න එක. ඒක කන්සයිනි එතෙන් දෙවිලා එයාගේ බඩු බේරගෙන ආන්ඩුවේ කස්ටම්ස් ඩියුටි දෙනවා නම් ඒක පේ කරලා අරගෙන යන ක්‍රමවේදය තමයි gift cargo කියන්නේ. එතකොට ඒ වගේම ඒ gift cargo තුලින් සාමාන්‍යයෙන් අපි මිනිස්සු සමහරවිට ඉලෙක්ට්‍රික් බඩු එහෙම දානකොට ඒකට වැඩි ඩියුටි එනවා. ඒක කේම බඩු එහෙම සාමාන්‍යයෙන් වෙනකොට ඩියුටි අඩුයි. ඒ වගේම අනිත් ක්‍රම යන රූල් එක තමයි door to door ක්‍රමවේදය. door to door ක්‍රමවේදය කියන්නේ දැන් මෙහි ඉඳලා අපි ඒකට නීති රීති ඒ අනුව එක පැකේජ් එකක් එවුවානේ ඒක ගෙදරටම ගිහිල්ලා දෙනවා. එතන door to door සම්බන්ධයෙන් එකක් කියන්නේ door to door කියන්නේ මේක ලංකාව ආණ්ඩුවේ කස්ටම්ස් ඔෆිසර්ලා විශේෂ අනුමැතියකින් තමයි මේක කරන්නේ. මේකට සමහර නීති අනුකූල නෙවෙයි කියලා කියනවා. ඒත් ඒක ඒකනේ කස්ටමර්ස් ඒකනේ පිටරටට ජීවත් වෙන කෙනෙකුට අවශ්‍යතාවයක් වුණේ කරලා දෙන ක්‍රමවේදයක්. එතකොට ඒක ඒක කරන උදාහරණයට මෙහි එකෙනෙක් කිලෝ 20ක් දුන්නා නම් අපි කිලෝ 20ක් කිලෝ එකට රියල් 10 ගන්න ගත්තා නම් එයාගේ ගෙදරට නිල දෙනවා. ඒත් මේ ක්‍රමවේද තුනම එවන ක්‍රමයේ තමයි සීකාගෝ යාකාගෝ. සීකාගෝ තුලින් කල් ටිකක් ගන්නවා දවස් 20යි 25ක් ගන්නවා. යාකාගෝ වලින් දවස් 10ක් ඇතුළට දෙන්න පුළුවන්. සාමාන්‍ය කටාර වල ඉඳලා අපි බඩු පෙට්ටියක් දාමුම ලංකාවට යන්න කොච්චර කාලයක් ගත වෙනවද? සාමාන්‍ය කටාර වල ඉඳලා ඉස්සර සාමාන්‍යයෙන් ඒ කියන්නේ ship transit time එක ඇවිල්ලා දවස් 14ක් තිබෙනවා. ඒ කියන්නේ ship එක දවස් 14කට යනවා. ඉස්සර තිබ්බ ඩුබායි ගිහිල්ලා යන ක්‍රමවේදය. දැන් එතකොට ඒක මාරු වුණා ඔමන් ගිහිල්ලා යන
ඒ කාලය තුල එක ඒ කාලේ වෙනස් වුණා. දවස් 14 ගියපු එක දවස් 18 වුණා. එතකොට මෙහි අපි බඩු කස්ටමර්ස්ලාට අරගෙන අපි කන්ටේනර්ස් එක ලෝඩ් කරනවා. ලෝඩ් කරලා අපි කස්ටම්ස් ක්ලියරින් ඔක්කොම කරලා අපි සබ්මිට් කරාට පස්සේ වෙසල්ස් එක මෙහි ලීව් වෙන්න ඒක ඉස්සර තමයි ඒක ලෝඩ් කරන්නේ. එතකොට ලෝඩ් කරපු ලීව් වෙන පටන් ගන්න එතන ඉඳලා දවස් 14කින් යනවා ලංකාවට. ලංකාවට ගිහිල්ලා ලංකාවේ උදාහරණයට සඳ වගේ ගියා නම් අපි දවසකින් ඒක ලංකාවේ ක්ලියර් කරනවා. උදාහරණයට සිකුරාදා වගේ දවසක ඒක ship එක ලංකාවට reach වුණොත් සෙනසුරාදා දිනා ක්ලියර් කරන්න බෑ. ආණ්ඩුවේ කස්ටම්ස් එක වාහනසේ ඒක ක්ලියර් කරගන්න බෑ. ඉතින් සාමාන්‍යයෙන් අපි සීකාගෝ වල දවස් ඉස්සර 25ක් 30 එහෙම දීගෙන ඉිටුවෙත් දැන් දවස් 20කට උත් දෙන්න පුළුවන්. ඒකට හොඳ ආරංචියක් තමයි දැන් සමහර ship මෙහි ඉඳලා දවස් 7කින් යනවා ලංකාවට. දවස් 7කින් යනවා. එතකොට සීකාගෝ වලින් අපිට දවස් 20යි 25ක් අතරට බඩු අපිට ලබා දෙන්න පුළුවන්. ඉතින් අපි දැන් දෙමුත් අපි මේ ක්‍රමවේදයේ අලුතින් තමයි දවස් 7කින් යන ක්‍රමවේදය ආවේ. දැන් අපි එක හරි විදිහට හදාගෙන යනවා කස්ටමර්ස්ලාට දවස් 18යි 20ක් අතරට ගන්න පුළුවන් ක්‍රමවේදය. විශේෂයෙන් ලක්ෂණ සේවා කාගෝ ආයතනය කියන කියන්නේ අපි කවද කස්ටමර්ලාගේ බඩු ටික තියාගෙන ඒ කියන්නේ අපි බලාගෙන ඉන්නේ නැහැ ලෝඩ් කරන්න. අපි සාමාන්‍ය සතියට කන්ටේනර් 3-4ක් ලෝඩ් කරනවා. එතකොට අපි කොහොමද අපි බඩු ටික එවන්නේ බලන්නේ. අප ඒ දෙන් අර කොරෝනා ප්‍රශ්නය නිසා අපි කස්ටමර්ස්ලාත් එක්ක සම්බන්ධ වෙලා දැන් ඔයා කවද්ද යන්නේ ඒක බලාගෙන තමයි ලෝඩ් කරලා දෙනවා. ඔව් දැන් අර උදාහරණයක් දුව තියන්නේ අර කලින් කියපු අය ඒ කියන්නේ මාර්තු අප්‍රේල් වගේ කියපු අයට දැන් බඩු ටික මේ දැන් මේ තාම අර මේ ඉන්නේ. ඔව් ටික හිතේ. එතන රිලීස් කර ගන්න පුළුවන් තමයි එතන. ඔව් ඒක තමයි ලොකුම කැලේ. ඔව් ඒ ප්‍රශ්නයට ගොඩාක් අය අපි නෙවිලා ඒක ඒ ලංකා විනායයට මාරු කරලා ඒව හදාගෙන තියෙනවා. සමහර ගැටි අපෙන් ඉන්ෆෝම් කරලා තියෙන අපි යන්න දාලා තියෙන අපේ අවස්ථාවක් දෙන්න කියලා අපි ඒක ස්පෙෂල් නෝට් එකක් දාලා ඒගොල්ලන්ට අවස්ථාවක් ලබා දෙන්න දාලා තියෙනවා. දැන් මේවයි දැන් ගොඩක් අය ඉන්නවා ලංකාවට යන්න බලාගෙන. දැන් බඩු පෙට්ටිය ලෑස්ති කරගෙන ඉන්නවා. ඔව්. නමුත් දැන් කවදාද ගුවන් ගමනක් එයාලට ඊදෙයිද දන්නේ නැහැ. ඔව්. එතකොට දැන් එයාල මේ ඔබතුමාලගේ සම්බන්ධ කරගන්න දුරකට අපි වීඩියෝ එක යනකොට අවසාන දාන එහෙමත් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන නම්බර ටික ඊට පස්සේ ඔබතුමාන්ට කියන්නේ දැන් එයා මේ ඩොඩෝ දාන ඩොඩෝ පෙට්ටියක් අපි අතර දාන. එතකොට එයා දාන පෙට්ටිය කියන්නේ කිලෝ ගන්න කියන්නේ මිනිමම් ගන්න මැක්සිමම් ගන්න කියන්නේ අඩුම කිලෝ ගන්න වැඩි ගන්න. ඔබ ආපු ප්‍රශ්නය ඇවිල්ලා අපි සාමාන්‍යයෙන් අපි මම කියපු විදිහට අර UPB gift door to door ක්‍රමවේද තුල UPB cargo එකක් අපි එවනවා නම් ඒක සාමාන්‍යයෙන් අපි සී කාගෝ වල එවන කාගෝ එක අපි බලන්නේ සයිස් එක වොලියුම් වශයෙන්. ඒ වොලියුම් එක බලලා තමයි අපි කාගෝ එක ලබා ගන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපේ කියනවා සම් කියුබික් මීටරයකට රියල් 175 කවි ගන්න. රියල් 175 කියුබික් මීටරයකට. ටෝටල් බිල් චාර්ජ් එකක් වශයෙන් මීටරේ කාගෝ එකට රියල් 50ක් තව ડોකියුමෙන්ටේෂන් චාර්ජස් එකක් රියල් 70ක් ගන්නවා. එතකොට දැන් උදාහරණයක් ගන්න පුළුවන් එහෙම 175ක් දීලා රියල් 50ක් දීලා 70ක් දෙනකොට 295ක් යා ගෙවුවනම් UPB දාන එකනේ ලංකාවේ ගිහිල්ලා ලක්ෂිරි සේවා ආයතනයට ක්ලියරින් චාර්ජ් එක ගෙවනවා. ඒ වගේම gift card වශයෙන් දෙන එකනේ 295ක් අපිට ගෙවුවා ලංකාවේ ගිහිල්ලා අපිට ක්ලියරින් චාර්ජ් එක ගෙවලා ආණ්ඩුවේ කස්ටම්ස් ඩ්‍යුටි එකට ගෙවන්නේ. එතකොට දැන් අපේ ක්‍රමයක් තියෙනවා ටෝටල් පේමන්ට් එක මෙහෙ කරන්න පුළුවන් කියලා. එතකොට උදාහරණයට ලංකාවේ චාර්ජස් එක්ක එක්කෙනෙකුට කතාර වල සාමාන්‍යයෙන් එයාගේ පේමන්ට් එක රියල් 440ක් වගේ පේ කරා නම් එයා ලංකාවේ ගිහින් මොනවද පේ කරන්න ඕනේ නැහැ. එතකොට එයා UPB කාගෝ දෙමුත් එයාට කස්ටම්ස් ඩ්‍යුටි අලවන්ස් තියෙනවා නම් එයා පේ කරන්න ඕනේ නැහැ. ඒ වගේම gift card වෙන කෙනෙක් රියල් 440ක් අපේ ලක්ෂි සේවා ආයතනයේ පේමන්ට් එක කරු එයා ගිහලා ලංකාවේ ආණ්ඩුවේ කස්ටම්ස් ඩ්‍යුටි එක පේ කරන්න.
ඒවගේම මේකතියෙන් තව සබ්ජෙක්ට් එකක් අපි ඕනෑම කාගෝ එකක් එවිල්ලා ඒ වෙලුම් එක සයිස් එක කවරේ කරනවා. ඒකන එක පෙට්ටියක උස පළල දිග බලලා ඒ වෙලුම් එක කල්කුලේට් කරගෙන තමයි යට චාර්ජ් කරන්නේ. කවදාවත් අපි වැරදියට සයිස් එක බලලා හෝ අපි කරන්නේ නැහැ. විශේෂයෙන් ලක්ෂ්‍ය ආයතනය වශයෙන් අපි අපේ වෙයාහවුස් එකේ කාගෝ එක අපේ රියදුරු මාත් අපේ සේල්ස් කාගෝ කලෙක්ට් කරන අය ගැනලා දුන්නොත් අපි ඉඳලා අපි ඒක චෙක් කරනවා. අපි ඒක චෙක් කරලා බලලා ඒ සයිස් එක අනුව වෙඩියෙන් සමහර වෙලාවට සල්ලි අරන් තිබ්බොත් අපි සමහර කට්ටියට කෝල් කරලා කියලා තියෙනවා. ඔයා වෙඩියෙන් පේ කරලා තියෙනවා කියලා. ඒ වගේම සමහර කට්ටියගේ අපි අඩුවෙන් ගත්ත වෙලාවල් තියෙනවා. ඒක අපි ඒ කස්ටමර්ලන්ට chance එක දෙනවා. එතකොට ඒ නිසා ඒ කාගෝ අපි හිතන සී කාගෝ කියන්නේ ඒ සයිස් එක අනුව තමයි තියෙන්නේ. එතකොට සමහර කට්ටිය අහනවා මම මීචේ පෙට්ටියක් දාන්න මැට්‍රස් එකක් ෆ්‍රී දෙන්නේ නැද්ද නැත්නම් ෆ්‍රිජ් එකක් ෆ්‍රී දෙන්නේ නැද්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒ ක්‍රමවේදයේ ඇවිල්ලා එතන ලක්ෂණ සේවා ආයතනය ඒක කරේ නැතා. මම 2013 ඉඳලා කර්මාකර වශයෙන් මෙතන සිටින නිසා මම සාධික වශයෙන් කියනවා අපි ඒ ක්‍රමවේදයේ කිව්වනේ. ඒත් සමහර කාගෝ කම්පනීස් ඒක ෆ්‍රී කියලා ක්‍රමවේදයේ අදලා ඒ කල්කියුලේෂන් කරන්නේ සල්ලි එක ලංකාවේ ගණන් ක්‍රමවේදයක හදලා තියෙනවා. එතකොට අපි ලක්ෂිත සේවා ආයතනයේ වශයෙන් අපි කියනවා කාගෝ ක්‍රමවේදය තුල කාටවත් ෆ්‍රී ක්‍රම දෙන්න බෑ. එයා ඒ වොලියුම් එක කොහොම හරි අන්තිම චාර්ජ් එක ගන්නවා කරනවා. ඒක ගත නැත්නම් ඒ ප්‍රොෆිට් එක හදාගන්න බෑ. එතකොට උදාහරණයට අපි එතකොට කතාර වල තියෙන දැන් අර සීකාගෝ ක්‍රමවේදය තුල අපි ගොඩාක් කාගෝ කම්පනීස් ඇවිල්ලා සමහර වාලක් දැක්කලා දෙකලෙන්ටි කාගෝ කන්ටේනර්ස් එක දාලා ගිහිල්ලා නැත්නම් වෙයාහවුස් එක දාලා ගිහිල්ලා ගොඩාක් දේවල් වෙන්න හේතුව ඇවිල්ලා ඒගොල්ලෝ කාගෝ එක ඒ වෙලාවේ කස්ටමර්ලගෙන් ගන්න ලාභද ගන්නවා. ගත්තට ඒගොල්ලෝ කල්කියුලේට් කරලා බලනකොට ඒගොල්ලෝ කාගෝ එක වෙන්න සල්ලි නැහැ. ඒතකොට කාගෝ එක දාලා ඒගොල්ලෝ යන ප්‍රශ්නයක් තියෙනවා. එම නිසා කස්ට අපේ පාරිභෝගිකයින් වශයෙන් කවදත් හිතන්න විශ්වාසය හා අපි බලන්න ඕනේ කාගෝ එකක් නම් අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ කොහොමද ලංකාවේ තියෙන ආයතනයට මෙහෙදි තියෙන සම්බන්ධය මොනවද? ඒ වගේම කාගෝ ගන්නකොට ඒගොල්ලෝ කියන ඒ කම්පනියේ තියෙන ප්‍රොෆයිල් එක කොහොමද කියලා අනිවාර්යයෙන් බලන්න ඕනේ. ඒ ප්‍රශ්නේ නිසා තමයි ගොඩාක් අය ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ. එතකොට දැන් කාගෝ මේ ඒ UPB සීකාගෝ වල එනකොට ඒක තමයි සිස්ටම් එක. එතකොට ඒ වගේ එයා කාගෝ නම් ඒක වෙයිට් එක අනුව තමයි තීරණය වෙන්නේ. සාමාන්‍යයෙන් බොක්ස් එකක අපි බලනවා ඒක තියෙනවා වෙයිට් එක අනුව තියෙන උදාහරණයට සමහර කට්ටිය ෆ්‍රිජ් එකක් ගන්නවා. ෆ්‍රිජ් එක ඒ සයිස් එකට වෙයිට් එක නැහැ. සමහරවිට කිලෝ 75ක් තියෙයි. ෆ්‍රිජ් එකේ ලොකු ඉඩ ප්‍රමාණයක් ඒකට යනවා. එතකොට එයා කාගෝ සිස්ටම් එකේ තියෙනවා වෙලුම් වෙයිට් කියලා. ඒකේ වෙලුම් එකෙන් වෙයිට් එක තීරණය කරනවා. ඒ වෙලුම් එකෙන් වෙයිට් එක තීරණය කරගෙන ඒකට චාර්ජ් කරන ක්‍රමවේදයක් තියෙනවා. එතකොට ඒක එයා කාගෝ තුලින් තියෙන චාර්ජස් ක්‍රමයක. ඩෝර් ටු ඩෝර් කියන එක සාමාන්‍යයෙන් තීරණය වෙන්නේ එකිනෙකගේ පැ කිලෝ කියලා. අපි බලන්න පුළුවන් සමහර කට්ටිය කිලෝ රුපියල් 8කට ඕල් අඹුලයින් ඩිලිවරි කරනවා කියනවා. රියල් 9ට රියල් 10ට එහෙම දාලා තියෙනවා. එහෙම කරන කාගෝ අපි මේ ගත්තු ගොඩක් අය ඉන්නවා. ඒ ක්‍රමවේදයේ සමහර ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. උදාහරණයට විශ්වා ලක්ෂණ සේවා ආයතනයට ඔබ කාගෝ එකක් ලබා දුන්නොත් උදාහරණ අපි ඔබලාට පිළිතුරක් දෙන්නතු යන වෙලාවේ ඔයාලා ලංකාවේ තියෙන අපේ කාර්යාලවලට ගහලා ආන්න පුළුවන්. අපි ලෝගෝ ඩෝර එකක් දැම්මා, gift card එකක් දැම්මා, ඔයාලගේ කාර්යාලයේ සම්බන්ධ නැහැ කියලා කතා කරන්න පුළුවන්. ඒක තමයි ලක්ෂිත සේවා ආයතනයේ තියෙන විශ්වාසවන්තකම. එතකොට ඒ ක්‍රමවේදයට අපි ඕනම සාමාන්‍ය කතාවල තියෙන අපි කාර්යෝ ආයතන වලට මම හැම විටම සමහර වෙලාවට කියන දෙයක් තමයි ඒ කරුණා කරලා අපි විශ්වාසවන්ත ලෙස කරන්න. ඒතකොට මිනිස්සුන්ට කාගෝ එපා වෙනවා. තව ප්‍රශ්නයක් තියෙන මේක ලොකු ප්‍රශ්නයක්. ලංකාවට ආවම බඩු නැති වෙනවා. එහෙම නැත්නම් බඩු ඩැමේජ් වෙලා තියෙනවා. ඒක දැන් මේ ගොඩක් සමාජ මාධ්‍ය ජාලවල මේ මතුවෙන ප්‍රශ්නයක්. ඒක ඒක සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම මෙහෙමයි.
ඇත්තට කාබෝ ඒ ඒ වැරදට ඒ එහෙම දෙයක් වීමට හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් කාබෝ එක දානකොට අපි කියලා දෙනවා සමහර ක්‍රමවේද. උදාහරණයක් මේ කාබෝ කන්ටේනර් එක ක්ලෝක් කරන්නේ කියන්නේ බල්ක් කාබෝ. ඉතින් ඒක ෆ්‍රිජ්ජුත් තියෙනවා, ඇඩර් තියෙනවා, මැට්ටක් තියෙනවා, ලිපිඩ්ටික් තියෙනවා. එතකොට මේක එක කන්ටේනරකට යනකොට සාමාන්‍ය එක ඩැමේජ් වෙන්න chance එකක් තියෙනවා. එතකොට කස්ටමර්ස්ලා මොනවද කරන්න ඕන කිව්වොත් සාපි අපි අධ්‍යක්ෂණයෙන් අරන් තියෙනවා. උදාහරණ මැට්‍රස් එක ගන්න එක්කලා ලී ඇන්ඩ් නැත්තම් යකඩ ඔක්කොම තියලා බන්ඩල් කරනවා. එතකොට ඒක බන්ඩල් කරාට පස්සේ ඒක සාමාන්‍ය මිනිස්සු දෙන්නෙකුට හැන්ඩල් කරන්න බෑ. එතකොට ලෝඩ් කරන කට්ටිය ලංකාවේ රී අන්ලෝඩ් කරන කට්ටිය ඕකට ෆෝක්ලිෆ්ට් කරලා තමයි අන්ලෝඩ් කරන්නේ. එතකොට ෆෝක්ලිෆ්ට් එක අපි ඕනම දෙයකට දානකොට තමයි පැලට් එකක් තියෙන්න ඕනේ. පැලට් නැතුව ෆෝක්ලිෆ්ට් එක ගන්නකොට ඒ වටිනාකම ඩැමේජ් වෙනවා. එතකොට කස්ට අපි සාමාන්‍යයෙන් අපේ පාරිභෝගිකයන්ට කාගෝ දාන අයට අපි දෙන ඇඩ්වයිස් එක කිව්වොත් ඔයා මේකේ පාවිච්චි කරපු බඩු අලුත් බඩු අපි දාන. උදාහරණයට ෆ්‍රිජ් එකක් කිව්වොත් සමහර කටි අලුත් ෆ්‍රිජ් එකේ පෙට්ටිය කඩලා ඒ ෆ්‍රිජ් එක ඇතුළට බඩු දානවා. එතකොට ඒකෙන් ෆ්‍රිජ් එක ඩැමේජ් වෙනවා. ඒ කියන්නේ ෆ්‍රිජ් එක දෙන්නේ හැන්ඩල් කරන එක ෆ්‍රිජ් එක ඇතුළේ බඩු දාලා තියෙන නිසා සමහර වෙලාවට ෆෝක්ලිෆ්ට් එක යූස් කරනවා. ඒකෙන් තමයි ගොඩක් ප්‍රශ්න වෙන්නේ. ඒ වගේම තවකත් තියෙනවා සාමාන්‍ය කුකර්ස්. අපි කියනවා කුකර්ස් කෝසකේ සාමාන්‍ය අවන් කර එනකේ ග්ලාසක සාමාන්‍ය ස්මෝල් ටච් එකක කැඩිලා යනවා. ඒත් අපි කස්ටමර්ස්ලා එන වෙලෙම කියන්නේ ඒක එන පෙට්ටිය ලී පෙට්ටියකට ඇතුළට අනිවාර්යයෙන්ම දාන්න. ඒත් කස්ටමර්ස්ලා ඒක එදී දානවා. අපි සාමාන්‍යයෙන් අලුත්ටි සමහර කස්ටමර්ලාට අස්සනක් ගන්නවා මේ ඩැමේජ් උනොත් මම ඇක්සෙප්ට් කියලා. ඒකට ඒ නිසා අපි ඕනම බඩුවක් දානකොට අපි සිතන අපි එන වෙලෙම සිතනවා අපි මගේ කාගෝ කලෙක්ටර්ස්ලා අන්ලෝඩ් කරන ලෝඩ් කරන කට්ටියට එන වෙලෙම කියන දේ තමයි මේ බට්ටික අපේ ලංකාව කට්ටිය කියන අමාරුවෙන් ජීවත් වෙන කට්ටිය. අර අම්බ කරන සල්ලි වටිනාකමක් තියෙනවා. එතකොට ඒ මිනිස්සුන්ට පහදලා දෙන්න මේක. අපව සමාරණයට කාගෝ එක ගිල්ල ගන්නතු වෙන්න තියෙනවා. ඒක ඇත්තේ කස්ටමර්ස්ලා කිව්ව මෙහෙම කරන්න එපා කියලා. එතකොට මේක හරි ක්‍රම වේදෙවිලා අපි කාගෝ එක ගන්න කාගෝ ආයතනයේ අපේ ආයතනයේ කෝල් කරනකොට විශේෂයෙන් අපි කියන්න ඕනේ මගේ පෙට්ටි මෙහෙමයි කියන්නේ, මගේ ෆ්‍රිජ් එක මෙහෙමයි කියන්නේ, මගේ කුකර් එක මෙහෙමයි කියන්නේ කියලා අපිට කියලා ඒක හරිද අපි මොන හරි චේන්ජ් එකක් කරන්න ඕනද කියන විස්තරය අරගත්තා නම් ඩිවිජ් වෙන එකේ බෙරගන්න පුළුවන්. එහෙම නැතුව අලුත් ෆ්‍රිජ් එකක් හරියට පැක් කරලා අපිට දීලා ඒක ඩැමේජ් වුණා කියමුකෝ. ලංකාව එකන කියලා කාගෝ කෙටිදිය කරනකොට එයා බලනවා ඩැමේජ් වෙලා. එතකොට අපේ ආයතනයේ තියෙන කම්ප්ලයින්ට් ෂීට් එක. ඒ කම්ප්ලයින්ට් ෂීට් එක පුරවලා ඩැමේජ් කියලා ලියලා දුන්නොත් අපේ ලංකාව ආයතනයේ ඒක ෆොටෝ කරලා අපිට එවනවා ඒක. එතන අපි සලකා බලනවා අපේ ඇතේ මොනවද උනේ වැරදි. එතකොට ඒක අපි ලබා ගන්නකොට මොන හරි අපි කියනවා රිමාක්ස් කොලම් කියලා බිල් එකේ මොන හරි ඩැමේජ් මොන හරි ඉෂුස් තියෙනවා නම් මාක් කරනවා. එතකොට එහෙම නැතුව අපි ඒ එක්කනට ඒ ෆ්‍රිජ් එකක් නා ෆ්‍රිජ් එක කරන් දෙනවා. ඒකේ ප්‍රශ්න නැත්නම් ෆ්‍රිජ් එක ලංකාව එල්ජි නම් එල්ජි ආයතනයේ ලංකාව රැකියා කරන්න පුළුවන්. ඒතර ලංකාව ආයතන මොනවද කරන්නේ? ඒක රැකියා එකට යන ඉන්වොයිස් එක අපි දෙනවා. අපි ඉන්වොයිස් එක පේ කරලා කස්ටමර්ස්ට ලබා දෙනවා. ඒ හැමදේම ඒ ක්‍රමවේදයෙන් කරන්නේ. සමහර කට්ටිය ඉන්න ෆ්‍රිජ් එකේ ඇවිල්ලා ඇතුළේ බඩු ටික ඔක්කොම දාලා ඒක ඩැමේජ් වුණාට පස්සේ අපි එහෙම තිබ්බොත් ඒකට ක්ලයිම් දෙන්න බැහැ. ඒක තමයි දෙන්නේ බ්‍රෑන්ඩ් එක විදියටම දුන්නා. අනිත් එක විශේෂයෙන් ඩැමේජ් නැතුව අපි ආරක්ෂා කරගන්න නම් ඒක ආරක්ෂිත විදියට ටෙක් කරලා ලබා දෙන්න කතා කරගන්න ඕනේ. ඒක අනිවාර්යයි. දැන් තාපන්නෙත් දැන් මේ දවස්වල දැන් පොයින්ට් ප්ලේස් එකත් එක්ක දැන් ගොඩක් අය අසරණලා ඉන්නේ. දැන් මේක රැ කියන්නේ තියලා ඊට පස්සේ දැන් තමන්ගාව බඩු ටිකක් තියෙනවා. දැන් අපි ගොඩක් ඉගෙන ගත්ත බඩු ටිකක් තියෙනවා. නමුත් අපිට ඒක දාගන්න විදිහක් නැහැ. අපිට ගොඩක් මේ ඒ කියන්නේ මේ
ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ ටිකට් එකට විතරක් වගේ කාලේ තියෙන පොඩි ගාණක් අපිට කාගෝ දා ගන්න තියෙනවා. ඒ වගේ අයිට මොකක් හරි මේ දවස්වල උපකරණයක් මොනවා හරි වගේ දෙයක් තියෙනවද මොනවාලගේ සාහනයක්? ඔව්. දැන් අපි බැලුවා දැන් අවසාන දැන් ලංකාව කාගෝ කාගෝ සේවාව සාමාන්‍ය මාර්තු වල පටන් ගන්නවා සීසන් එක. ඒක පටන් ගත්තොත් සාමාන්‍ය ජූලයි ඔගස්තු වෙනකම් වැකේෂන් යන කට්ටිය වෙඩි. ඒ කියන්නේ සිංහල අවුරුද්ද, මුස්ලිම් අයගේ අවුරුද්ද, නැත්නම් තයි පොක මේව හැමදේම එන නිසා මිනිස්සු ලංකාවට යන එක වෙඩි. එතකොට දැන් මේ කොරෝනා ප්‍රශ්නය නිසා එතට මිනිස්සු කාගෝ දෙන්නේ නැහැ. එම අයම දාන්න දීපු කාගෝ එක තියාගන්නේ නැහැ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මම මේක ගැන සලකා බලලා අපේ ලංකාවේ තියෙන අපේ කල්පනාකරුවා අපේ ආයතන ප්‍රධානීන් එක්ක කතා කරලා අපි චාන්ස් එකක් හදුවා ඩෝර් ටු ඩෝර් ක්‍රමවේදයෙන් සාමාන්‍ය කිලෝ 60ක පාර්සලයක් කරන ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඒක ඉලෙක්ට්‍රික් බඩු ගන්න බෑ. සාමාන්‍ය කේම බඩු අවශ්‍ය දේවල් එකට සමහර නීති රීති තියෙනවා. සාමාන්‍යයෙන් අපි යාකාගම මාර්ගයෙන් ඩෝර් ටු ඩෝර් දානවා නම් ඊයල් 10ක් යනවා. එතකොට අපි රියල් 9ක් 10ක් 8ක් යනවා. එතකොට මේක කිලෝ 60ක පාර්සලයක් රියල් 199ට වෙන්න පුළුවන්. ඊට තමයි ගිල්ල දෙන්න. ගිල්ල දෙනවා. එයාට එක පාර්සලයක දාලා තව පාර්සලයක් ඕනනම් ගන්න පුළුවන්. එතකොට ඒකේ ගෙදර ඉන්න තව කෙනෙක් වෙනමට දෙමුත් ඒ පාර්සල් දෙකම සාමාන්‍ය කිලෝ 120ක් විතර ගෙදරටම එවන්න පුළුවන්. ඒ වගේම අලුතෙන් තව එකක් අපි හඳුන්වලා දෙනවා. සාමාන්‍යයෙන් අපි මම ඉස්සරහ කිව්වා කාගෝ ක්‍රමවේදයකින් ලංකාවට වුත් එයා ඩියුටි ඔක්කොම පේ කරලා ගන්න ඕනනේ. අපි ඒක හදලා තියෙනවා මේ වන් ලොට් චාර්ජ් සිස්ටම් එකට. ඒ කියන්නේ 1 ක්යුබික් මීටර එකක් එකෙනෙක් දානවා නම් කොළඹ ගන්නවා නම් එයා රියල් 499ක් මෙහෙ පේ කරා නම් ලංකාවේ මොනවත් පේ කරන්න ඕනේ නැහැ. ඒක ඉලෙක්ට්‍රික් බඩු ගන්නද සාමාන්‍ය කේම බීම ආහාර ඒ වගේ දේවල් ගන්න පුළුවන්. ඒ වගේම නින්ද ඌරවල අම්පාරවල ගන්න එක්කෙනෙක් නම් එයා 599 පේ කරා නම් වන් මීටර් බොක්ස් එකක් ලංකාවට ගන්න පුළුවන් මොනවත් දෙවන්න ඕනේ නැහැ. කොළඹ ගන්නවා නම් කොළඹ හරි යාලා 499 වෙනවා. ආදිනවා ඒක දෙපැත්තම කියලා. ඔව් දෙපැත්තම දෙපැත්තම කාන්දුවේ කස්ටම් ඩියුටි ඔක්කොම ඔක්කොම සිස්ටම් එක අපි හඳුන්වා දුන්නේ ලොක්ඩවුන් ඔෆර් කියලා. මේ ලොක්ඩවුන් එක සිටුේෂන් එකක් තියෙනවාද ලොක්ඩවුන් ඔෆර් වශයෙන් අපි ලබා දීලා තියෙනවා. මේක සම්බන්ධයෙන් අපි ආයතනයේ තියෙන කැපිටල් සල්ලි කරනවාද දැන් මේ ඒක අපි සීකාගෝ ක්‍රමවේදයෙන් තමයි හදලා තියෙනවා. සීකාගෝ ක්‍රමවේදයෙන් සාමාන්‍යයෙන් අපි දවස් 20යි 25ක් තියලා තියෙනවා. අපි try කරගෙන ඉන්න ඕක දවස් 20කින් දෙන ක්‍රමවේදයක් හදන්න. ඒක අපි සමහර වෙලාවට දවස් 20කට ගන්න පුළුවන්. ඒකත් එක්ක අපි සාමාන්‍යයෙන් යාකාග ක්‍රමවේදයක් තියෙනවා. දැන් කිලෝ එකට රියල් 5යි. කිලෝ එකට රියල් 5යි. යා කොළඹ වේරියබල් ව්‍යායාම හොස්සේ ක්ලියර් කරගත්තා. ඒ වගේම ඒ යාකාග තුලින් ඩෝටු ඩෝ ක්‍රමවේදයක් රියල් 10යි දෙකටම කිල්ල දෙනවා. මේ හැම සිස්ටම් එකටම තියෙන නීති රීති අපේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා දෙනුවත් කරගන්න ගත්තොත් අප හරි සේවාවක් ලබා දෙන්න පුළුවන්. අවසාන වශයෙන් ඔබතුමාට අපේ ලාංකිකයන්ට මොකද දෙන්න පුළුවන් දෙන්න තියෙන පණිවිඩය දැන් මේ වෙලාවේ මොකක් අය අසරණ වෙලා ඉන්නේ පොඩි ටිකක් දා ගන්න ඕන ඒ වගේ අනිවාර්යයෙන්ම මා විශේෂයෙන් මේ අවස්ථාව කරගන්නවා කාගෝ ආයතනයක් වශයෙන් ලාංකිකයෙක් වශයෙන් මේ ලාංකීය ජනතාවට පොඩි මෙසේජ් එකක් අපි ලබා දී අවසාන මෙසේජ් එකක් වශයෙන් පළමුවෙන්ම අපි ඔක්කොමලා ලාංකිකයෝ අපේ රටේ දියුණුව සඳහා අපේ එකමුතු වෙමින් මේ රට වෙනුවෙන් අපේ වැඩකටයුතු කිරීමේ අපි ලාංකිකයෙකු වශයෙන් අපි ඉවසිලා විශේෂයෙන් මේ කොරෝනා අවස්ථාව අපි මේ අවස්ථාව තුළ පවා ලංකාව බරපතල තත්ත්වයක තියෙන වෙලාවේ අපි ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. ආණ්ඩුවක් වශයෙන් අපි ලංකාවට කොරෝනා ප්‍රශ්නයක් නිසා අපිව ලංකාවට ගන්නකම් අපි ඉවසලා සිටින්න වෙලා තියෙනවා. අපි ඒක බාරගත යුතුයි ලාංකිකයෙකු වශයෙන්. ඒ වගේම කාගෝ ආයතනයක් වශයෙන් අපි සෙවදා බලාපොරොත්තු වෙන ඔබලාට හරි සේවාවක් ලබා දෙන්න.
අපි එම නිසා තමයි අලුත් අපි ලොක්ඩවුන් ඔෆර් කියලා හඳුන්වා දීමක් ලබා දීලා තියෙනවා. ඒ හඳුන්වා දීමෙන් අපි බලන්නේ අපේ ලංකාවට යන්න බැරි ඒව දුකින් ඉන්න අපේ අපේ මිනිස්සුන්ට අන්තිම ගානේ තමයි දෙවෙනි බබුතිකක් හරි එවන්න chance එකක් තමයි අපි ලොක්ඩවුන් ඔෆර් දෙන්නේ ලබා දීලා තියෙන්නේ. ඒ වගේම අවසානට මම එක දෙයක් කියන්න ඕනේ. අපි පිටර රටක ජීවත් වෙනකොට ඒ වගේම අපි ලංකාවේ අපේ දරු පොවුන් වලට හම්බු කරනා වගේම අපගේ හෙල්ත් එක අපගේ අපේ අපි මේ හම්බු කරන විදියටම අපි අපිව ආරක්ෂා කරගන්නත් අපි හරි කතර රාජ්‍යයේ තියෙන නීතියානුකූල ක්‍රමවේදයෙන් කොරෝනා සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න වලදී අපි හරියට ක්‍රියාත්මක විය යුතු කියන අපි ලංකාව සිංහ ලෙවලස අපි හරි විදියට ක්‍රියාත්මක විය යුතු කියන සෙමග ලක්ෂිරි සේවා ආයතනය අපේ ලාංකිකයන්ට සේවාවක් ලබා දීම සඳහා අපි සෙමවිටම අපි බලාපොරොත්තු වෙන බව කියමින් මම අවසන් කරමි. ස්තුතියි. අපි හිතනවා ඔයගලගේ ප්‍රශ්නවලට මේකෙන් කාගෝ ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණා කියලා නැවතත් අපි මෙවැනි වීඩියෝ එකකින් හම්බ වෙනතුරු අදට සමු ගන්නවා. මතක ඇතුව අපිව subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔබට තියෙන ගැටලු අනිවාර්යයෙන්ම comment කරන්න. ඒ වගේම අපි description එකේ දාලා තියෙනවා කාගෝ එකේ ලක්ෂිරි කාගෝ අතරේ telephone number. ඒවට කතා කරලා ඔබතුමාට ඔයගලට අවශ්‍ය වැඩි විස්තර ලබා ගන්න පුළුවන්. එහෙනම් ඔබට සුබ දවසක්.